අභිවණ ගානක් හදද්දී අපි මොනවද දැනගෙන ඉන්න ඕන? අභිවණ ගානක් හදද්දී අපි දැනගෙන ඉන්න ඕන මෙන්න මේ දේවල් ටික. එකක් තමයි මොකක්ද එන උත්තරය කියලා අපි දැනගෙන ඉන්න ඕන. ඒ කියන්නේ අවසන් වශයෙන් එන උත්තරේ මොකක්ද කියලා අපි දැනගෙන ඉන්න ඕන අභිවණ ගානක් හදන්න නම්. රයිට්. බව ගණිත අභ්‍යුමනය. අපි මේක කොටස් හතරක් ඔස්සේ කතා කරනවා. එකක් තමයි ශ්‍රේණි සම්බන්ධ සාධන. දෙවෙනි එක තමයි සංඛ්‍යා අනුක්‍රම සම්බන්ධ සාධන. තුන්වෙනි එක තමයි යම් ප්‍රකාශනයක් යම් අගයකින් බෙදෙන බව පෙන්වීම. හතරවෙනි එක තමයි අභ්‍යූහන අසමානතා. අභ්‍යූහන අසමානතා. හරි. එතකොට මම කිව්වා මේකෙන් එන්නේ පියෝ පේපර් එකේ පළවෙනි කෙටි ප්‍රශ්නය ලකුණු 25යි. ඒ 25න් 15ක් අපිට නිකම්ම ගන්න පුළුවන් කිසි ප්‍රශ්නයක් නැතුව. හරි. එතකොට අභ්‍යූහනේ පාඩම යන්නේ ඔන්න ඔය විදිහට. ලියාගමු මෙන්න මේ ටිකත්. මෙම ගණිත ක්‍රමයෙන් භාවිතා කිරීම සඳහා මෙම ගණිත ක්‍රමය භාවිතා කිරීම සඳහා සීමා කිරීම් දෙකක් පවතී. සීමා කිරීම් දෙකක් පවතී. අංක 1. පිළිතුර මුලින් දැන සිටිය යුතුය. පිළිතුර මුලින් දැන සිටිය යුතුය. දෙක. සාධනයේ යෙදෙන්නේ ධනපූර්ණ සංඛ්‍යා සඳහා පමණි. ධනපූර්ණ සංඛ්‍යා සඳහා පමණි. මෙන්න මේ ගැටින් ඉලක්ක ගන්න. අපි එක ඉස්සරහට පැහැදිලි කරගමු මොනවද මේ ධනපූර්ණ සංඛ්‍යා වලට ඇයි මේක සාධනය කරන්නේ කියන එක. එතකොට දැන් අභ්‍යුහනයේ සාධනයේදී මං කිව්වා මෙන්න මේ කොටස් හතර යටතේ තමයි අපි අභ්‍යුහන සාධන කතා කරන්නේ. එකක් ශ්‍රේණි සම්බන්ධ සාධන, අනිත් එක සංඛ්‍යා අනුක්‍රම සම්බන්ධ සාධන, තුන්වෙනි එක යම් ප්‍රකාශනයක් යම් මගයකින් බෙදෙන බව පෙන්වීම, හතර අභ්‍යුහන අසමානතා. රයිට්. අපි අංග පළවෙනි එකට වැඩි වෙලාවක් ගන්න නැතුව ලියන්න. ශ්‍රේණි සම්බන්ධ සාධන. ශ්‍රේණි සම්බන්ධ සාධන. හරි. ශ්‍රේණි සම්බන්ධ සාධනයක් කොහොමද කරන්නේ? ශ්‍රේණි සම්බන්ධ සාධනයක් කොහොමද කරන්නේ? රයිට්. මම පිළිවෙලට කියලා දෙන්නම්. අනේ මම පියෝරිටික්කුත් දෙන්නම්කෝ. එතකොට ලේසි. පස්සේ බැලුවත් හොඳටම තේරෙනවා. එහෙමයි කරන්නේ. ලියාගමු මාත් එක්කම. අංක 1 ශ්‍රේණි සම්බන්ධ සාධන. මෙහිදී ලැබෙන ප්‍රතිඵලය මුලින් දැන සිටිය යුතුය. රයිට්. මෙන්න මේ පියවර ඔස්සේ යන්න. යන්න අංක 1. මේක දැනට ලියා ගන්න. මම ගාන හදද්දි විස්තරාත්මකව කියන්න මොකද්ද මේ කිව්වේ කියලා. n සමානයි 1 සඳහා ප්‍රතිඵලය සත්‍ය බව පෙන්වන්න. සත්‍ය බව පෙන්වන්න.
प्रतिपालय सत्य भाव उपकल्पने करन उपकल्पने करन इन समान पीसंदा प्रतिपले सत्य भाव उपकल्पने करन तुना इन समान है पीदन एक संदा प्रतिपलय सत्य भाव सत्य वन भाव सत्य वन भाव पेन्वन सत्य वन भाव पेन्वन मैंने मे भी और उससे तमाय अभी गाना हदरने हरे द हरे ये वाले क्या ना लोग ऊ आऊ बोल देखने तो वैसे उन्होंने वहाँ किया लेना ये वाले टीका कुहम द अभी गाना टा योदा गाने किये ना एक अभी हम पालेवनी गाना टा गिल ला कथा करूँ कुहम द मे विधि है गाना दूंगा हम अभी मेरे हदरने किये ना एक हरे लिया गाना सिग्मा आर समान एक एन दुआ आर समान एन बेदी में देख पतावक एन दान एक वन भव साधने करान वन भव साधने करान हाँ मैंने मेक अभी साधने करान होना कोहमद अभी मेक साधने कराने कोहमद अभी मेक साधने करान राइट बराबर मैंने मेहमाई साधने करान मुलीम अभी इन समानाई एक संधा के लिए ना इन समान एक संधा अमगर आने इन समान एक संधा में आठ में अविल्ला तीन संबंधे ऐतता केला पेन्ना एक एक ऐन मांकरा इन समान एक संधा में आगे एलएचएस काउंट केला बालना एलएचएस समान है काउंट देनी सिग्मा आर समान है एक एसी डर एन और लगी दाने एक अदा को आर अन्न एक एसी एक अदा को आर केला गया ने काउंट एक आय विनम को दिए ने इधर से हम बोल रहे हैं आरएचएस आरएचएस का उद्देश्य एक बेदी में देख वतावक एक दाना एक अन्ना अभी रेत तेरा उत्तरे एकाई किया अन्ना एलएचएस समान है आरएचएस की अलावी देना ये ना अभी लिया ने बोलूँगा इन समान है एक संधा यह तो प्रतिपाल है इहत प्रतिपालय सत्यवे इन समान एक वेदी मेन मे दिल तीन संबंधतावे हरि अभी ईश्वर मेन मेक ओण मेकरा ओण इन समान एक सदा मेन मे आना सत्य गिल पेन्न एक अभी पलविनी पियवर हरि ओना गाने तीन पलविनी पियवर साधने करा देवनी पियवर मुखद देवनी पियवर तमाय इन समान पी संदा प्रतिपाल सत्य वन भाव उपकल्पने करना सत्य भाव उपकल्पने करना हर मम करा मेन मेहिम दयान एक संदा साधने करा इवस इन समान पी संदा प्रतिपाल सत्य वन भाव उपकल्पने कर अभी लिया बोलवा इन समान पी एक पी क्या ओणम इलाकम ओणम धन पूर्ण संख्या वक इन समान पी संदा प्रतिपाल सत्य वन भाव उपकल्पने करूं उपकल्पने करूं एक याने इकट हारी ना मामा एन में नोट पी दाम एक याने मटे मैं हितान्न पुलवां सिक्मा आर समान है एक ऐसी डर पी दाक्वा आर यागिं मटे इन्ने पी वेदी में देखा वाता आवक पी दाने कर मांकरे एन में नोट पी दें मे
මේක මම ගන්නවා අංක 1 කියලා. රයිට්. මෙන්න මෙහෙම සම්බන්ධතාවයක් අපි ගාන හැටියට ගන්න ඕන. හරි. තුන්වෙනි කොටස මොකද්ද අපි තිබ්බේ? අපි පියවර 3 යටතේ මොකද්ද තිබ්බේ? පියවර 3 යටතේ අපිට තිබ්බේ මෙයාගේ මොකක් පෙන්වන්නද? පියවර 3 යටතේ අපිට තිබ්බේ මෙයාගේ පෙන්වන්න කියලා බලන්න n සමානයි p ධන 1 සඳහා ප්‍රතිබලයේ සත්‍ය වන බව පෙන්වන්න තිබ්බේ. මම එනම් කියනවා n සමානයි p ධන 1 සලකමු. n සමානයි p ධන 1 සලකමු. n සමානයි p ධන 1 සලකුවාම මට මේ පැත්තේ මොකද ලියන්න පුළුවා? අපේ LHS පැත්තේ. LHS පැත්තේ මට ලියන්න පුළුවන් සිග්මා r සමානයි 1 සිට p ධන 1 දක්වා කවුද? r කියලා. r කියලා මට ලියන්න පුළුවන්. හරි. දැන් මම මේ පැත්ත හදා ගන්න ඕන. මොකද මෙයා ලියන්න බෑ මෙයා එනවා කියලා තමයි පෙන්වන්න ඕනේ. රයිට්. දැන් බලන්න මම මොකද්ද පෙන්වන්න ඕනේ කියලා ඉස්සෙල්ලා පැත්තකින් හදාගෙන ඉමු. රයිට්. මම p ධන 1 දැම්මොත් එහෙනම් මේ මෙතන කවුද එන්නේ? මෙතන දෙන්න ඕන p ධන 1 බෙදීම 2. මෙතන දෙන්න ඕන කවුද? p ධන 1 ධන 1 රයිට්. ඒ කියන්නේ මට එන්න ඕන p ධන 1 බෙදීම 2 වතාවක් p ධන 2 කියලා. මෙන්න මෙතන හැදෙන්න ඕන උත්තරේ තමයි මෙන්න මෙයා. එහෙනම් මෙයා එන විදිහට මොනවා හරි දේවල් ටිකක් මම මෙතන කරගන්න ඕන. මොනවා හරි දේවල් ටිකක් මම මෙතන කරගන්න. රයිට්. බලන්න මොකද කරන්නේ කියලා. හරි. මම වෙනම කතාවක් කියලා දෙන්නම්කෝ. දැන් බලන්න අපි මෙන්න මෙතන සිග්මා r සමානයි p දක්වා ගත්තනේ r කියන එක. ඒ කියන්නේ නිකන් මෙහෙම එකක් මෙතන. මෙතන මේ තියෙන්නේ අපි p කියන්නේ 40 කියලා හිතමුකෝ. අපි p කියන්නේ 40 කියලා හිතමු. එතකොට මෙතන තියෙන්නේ මොකද්ද? මෙතන තියෙන්නේ පද 40ක එකතුව. මෙතන තියෙන්නේ පද 40ක එකතුව. මෙතන තියෙන්නේ පද 40ක එකතුව. අපි මෙතන අහන්නේ මොකද්ද? අපි මෙතන අහන්නේ පද 41ක එකතුව. මෙතන අපෙන් අහන්නේ පද 41ක එකතුව. මං හිතුවා p කියන්නේ නිකන් 40යි කියලා. මේ ගාන විස්තර කරලා දෙන්න. එතකොට මෙතන 40යි නේද? මෙතන අහන්නේ පද 41ක එකතුව. බලන්න මේ පද 41ක එකතුව කියන එක මට ලියා ගන්න පුළුවන් කොහොමද? පද 40ක එකතුව ධන 41 වෙනි පදේ කියලා. මේක තේරුණාද? මට මේ පද 41ක එකතුව ලියා ගන්න පුළුවන් පද 40ක එකතුව ධන 41 වෙනි පදේ කියලා. මම තවත් පැහැදිලි කරන්නම්කෝ. දැන් මෙයා තමයි ශ්‍රේණි. රයිට්. අපිට බලන්න මෙන්න මෙතන යනකම් පද 40ක් තියෙනවා. අපි පද 40 එකතුව ගන්නවා. අපිට 41 වෙනි පදය ඒ කියන්නේ u 41 ගන්නවා නම් අපිට පුළුවන් මොකද්ද? මෙන්න මේ පද 41ක එකතුව දක්වා සම්බන්ධතාවය ගොඩනගන්න. ඒ කියන්නේ මට මේ 41 වෙනි පදය දක්වා එකතුව ලියන්න පුළුවන්. කොහොමද? 40 දක්වා එකතුව ධන එයාට එකතු කරනවා 41 වෙනි පදේ. එහෙනම් බලන්න මට මෙන්න මෙතන මේ විදිය සම්බන්ධතාවයක් ගොඩනගා ගන්න පුළුවන්. බලන්න මට මෙන්න මෙතන ලියන්න පුළුවන් මොකද්ද? සිග්මා r සමානයි 1 සිට p දක්වා r ධන u p ධන 1 කියලා. 1 සිට p දක්වා පදවල එකතුව ධන p ධන 1 වෙනි පදේ. මෙහෙම එකතු කරපුවාම අපිට එනවා සිග්මා r සමානයි 1 සිට p ධන 1 දක්වා r කියන එක. අරගම තමයි 40 වෙනි පදයේ ධන සෝරි 40 වෙනි පදයේ දක්වා එකතුව ධන 41 වෙනි පදය සම්පූර්ණ පදවල එකතුව වෙනවා. හරි. දැන් බලන්න මට පුළුවන් අංක 1කින් මෙතනට ආදේශ කරන්න. ඊදීම 2 වතාවක් ඊ ධන 1 කියලා. රයිට්. අන්න UP ධන 1 කියන්නේ කවුද? UP ධන 1 කියන්නේ P ධන 1 වෙනි පදය. රයිට්. මේ බලන්න මෙයාගේ සාධාරණ පදය කවුද? R නේ. එහෙනම් P ධන 1 වෙනි පදේ මට ලියන්න පුළුවන්.
පුළුවන් p ධන 1 කියලා. p ධන 1 කියලා මට ලියන්න පුළුවන්. right. බලන්න මට මෙයාව සුරු කර ගන්න පුළුවන් සිග්මා r සමාන 1 සිට p ධන 1 දක්වා r සමානයි මට පුළුවන් මේ දෙන්නගෙම p ධන 1ක් පොදුවට ගන්න. ඒතර කවුද එන්නේ? p පෙදීම 2 ධන 1. අන්න මට එනවා p ධන 1 වතාවක් p ධන 2 පෙදීම 2. මට එන්න ඕන උත්තරේ ආවා. අන්න මට එන්න ඕන උත්තරේ ආවා. හැබැයි මේ උත්තරේ ලියද්දී මෙන්න මෙහෙම ලියලා තියන්න. මොකද්ද? මෙන්න මෙතන එන්න ඕන ෆෝම් එක මේකනේ. n බෙදීම 2 වතාවක් n ධන 1නේ. ඒ විදිහට ලියලා තියන්න. ඒ කියන්නේ p ධන 1 වතාවක් p ධන 1 ධන 1 බෙදීම 2. මේක අපි මේ වරහන් කිරීමක් කරනවා මෙන්න මේ විදිහට. මෙන්න මේ p ධන 1 උඩින් අපි ඉරක් අඳිනවා. මෙතන p ධන 1 උඩින් අපි ඉරක් අඳිනවා. මේ n දී හරි ඒ n සංකේතවත් වෙන මෙන්න මෙතන වරහන් දානවා. මේ ඉරෙන් සංකේතවත් වෙන ඉර මේ වරහන් හරි මෙන්න මේ විදිහට අපි වරහන් දානවා රයිට් ඒකයි මම මෙන්න මෙයාව ලියලා මෙන්න මෙතනට ආවේ අපි පෙන්වන්න ඕන මෙන්න මේ උත්තරේ ආවට පස්සේ මෙන්න මේ විදිහට මේ ගාන ලියලා තියන්න ඕන හරි ඔන්න අපි මෙන්න මේ විදිහට උත්තරේ ගත්තාම කියනවා මේක p ධන 1 සඳහා සාධනය කරා කියලා හරි එහෙනම් අපිට ලියන්න පුළුවන් මොකද්ද එනම් p ධන 1 සඳහා ප්‍රතිඵලයේ සත්‍ය වේ මම මෙතන ඊවස් අපි ලියනවා ගණිත අභ්‍යවහන මූලධර්මයේ අනුව සියලු ධනනිකල සඳහා ප්‍රතිඵලය සත්‍ය වේ කියලා හරි ගාය අන්තිමට ලියා ගන්න මෙන්න මේ වාක්‍ය එනම් n සමානයි p ධන 1 විට එනම් n සමානයි p ධන 1 විට ප්‍රතිඵලයේ සත්‍ය වේ එනම් n සමානයි p ධන 1 විට ප්‍රතිඵලයේ සත්‍ය වේ එනම් ගණිත අභ්‍යවහන මූලධර්මයට අනුව එනම් ගණිත අභ්‍යවහන මූලධර්මයට අනුව සියලු ධනනිකල සඳහා සියලු ධනනිකල සඳහා ඉහත ප්‍රතිඵලයේ සත්‍ය වන බව කිව හැකිය එයා ගන්න දෙවෙනි ගාන සිග්මා r සමානයි 1 සිට n දක්වා r වර්ග සමානයි n බෙදීම 6 වතාවක් n ධන 1 වතාවක් 2n ධන 1 වන බව සාධනය කරන්න වන බව සාධනය කරන්න වන බව සාධනය කරන්න මේකත් එච්චර ලොකු ප්‍රශ්නයක් නෑ අපිට පුළුවන් මේක හදන්න මුලින්ම කරන්න තියෙන්නේ n සමානයි 1 සඳහා සාධනය කරන්න. n සමාන 1 සඳහා මොකක්ද කරන්න තියෙන්නේ? මේක සත්‍යයි කියලා පෙන්නන්න තියෙන්නේ. එතකොට මම එන්නයාගේ LHS ගන්නවා. LHS අරගෙන 1 දානවා n වලට. එතකොට නෝ සිග්මා r සමාන 1 සිට 1 දක්වා r වර්ගය. කියන්නේ 1 ගේ වර්ගය 1යි. ඊට පස්සේ අපිට පුළුවන් RHS ගන්න. RHS ගත්තම අපිට එනවා සිග්මා r සමානයි sorry RHS වලින් එක බෙදීම 6 වතාවක් 1 ධන 1
වතාවක් 2 ගණන 1 දෙවරක් 3 6යි 6ට 6 කැපිලා කිව්වම අපිට එනවා 1යි කියලා. එහෙනම් අපිට ලියන්න පුළුවන් LHS සමානයි RHS n සමානයි 1 සඳහා ප්‍රතිඵලය සත්‍ය වේ. ප්‍රතිඵලය සත්‍ය වේ. මෙතනට ලකුණු 5ක් හම්බ වෙනවා. right. ඊට පස්සේ අපි කරන්න ඕන n සමානයි p සඳහා प्रतिपालय सत्य वन भाव उपकल्पने करपु किरल यानी सत्य वन भाव उपकल्पने करम उपकल्पने करम हरे एना मर लिया ना बोलूँगा सिग्मा आर समानाई एकेसिर पी दक्वा आर वर्ग समानाई पी दार लिया पी वेदी महायाता පීදානික වතාවක් 2යි පීදාන 1. මෙතනට තව ලකුණු 5ක් හම්බ වෙනවා. මෙයා අංක 1. right. ඊට පස්සේ මට කරන්න තියෙන්නේ n සමානයි පීදාන 1 සලකන්න. මෙයාට සත්‍ය වෙනවා කියලා වෙන්නම තියෙන්නේ. ඒ කියන්නේ මට ලියන්න තියෙන්නේ सिग्मा आर समान एक केसिर पी दान एक दक्वा आर वर्ग खाली वगे मैं अमर लिया ना पुरवा उनको मत सिग्मा आर समान एक केसिर पी दक्वा आर वर्ग के दान यू पी दान एक किया था एक ही अन्य आदेश करो ते मटे में तो नहीं ना पी बी दी माय वातावक पी दान एक वातावक देखा है पी दान एक एक तो करी मा यू पी दान एक किया ने कहा यू पी दान एक किया ने यानी दें පීදාන එකේ වර්ගය. right. අන්න මට පුළුවන් මේ දෙන්නගින්ම පීදාන එකක් පොදුවට ගන්න. එතකොට මට මෙතන එනවා p බෙදීම 6 වතාවක් 2යි පීදාන 1 ධන පීදාන 1 කියලා. හරි. මොකක්ද දෙන්න ඕන උත්තරේ? එන්න ඕන උත්තරේ මට පුළුවන් මෙන්න මෙතන පීදාන එක ආදේශ කරලා චෙක් කරලා බලන්න. हरिद मेरे को सुधु करना अनिवार्य में ये उत्तरे एनो अरे पी दाना देखा बता वक देखा ही पी दाना तूने इतना अत्ले पुद्वर रख करना सुधु करना अनिवार्य ये उत्तरे एनो दें इलाका पी और तमाई वैधगत में मुकाद मांगी हुआ मैं आवल यान ना अरे उत्तरे तीन विधि है एक यान इंदा एक एक यान पी दाना एक दाना एक मितन देवता वक पी दाना एक දාන එක එදීම 6 මෙන්න මේ විදිහට මේක සම්පූර්ණ කරලා තියන්න මෙන්න මේක තමයි අන්තිම උත්තරේ හරි අර p දාන එක කියන එකේනා n වලට දැම්මා වගේ පේන්න ඕනෝම තියන්න හරි දැන් අපි ලියන්න පුළුවන් අර අර වාක්‍යෙම කලින් ගන්න කිව්වා මොකද්ද එනම් n සමානයි p දාන එක සඳහා ප්‍රතිඵලය සත්‍ය වේ එනම් गणित अभ्युहन मूलधर्म मेन मे वचन अनिवार्य सीयलु धन निखिल संदह सीयलु धन निखिल संदह इहत प्रतिपल सत्य श्रेणी आरुण पद श्रेणी आरुण पद U R සමානයි එක බෙදීම R වතාවක් R ධන 1 එක බෙදීම R වතාවක් R ධන 1 ලෙස දී ඇත ලෙස දී ඇත සිග්මා R සමානයි 1 සිට n දක්වා U R සමානයි 1 ඍණ 1 බෙදීම n ධන 1 वन भाव पेन्वन्न वन भाव पेन्वन्न
එම අපිට කරන් තියෙන කොට n සමානයි එක සලකන්න හරි n සමාන එක සමාන මොකක්ද එන්නේ මෙයාගේ LHS බලන්න මෙයාගේ LHS වල තියෙන්නේ කවුද සිග්මා r සමානයි 1 සිට 1 දක්වා ur ඒ කියන්නේ අපිට එන්නේ u1 අන්න u1 කියන එක දැන් අපිට මෙන්න මෙතනින් හොයා ගන්න පුළුවන් u1 කියන්නේ කවුද එක බෙදීම එක වතාව දෙක ඒ කියන්නේ අපිට එනවා භාගයයි කියලා right ඊට පස්සේ rhs ගන්න ඕන rhs ගත්තාම අපිට එනවා එක ඍණ භාගය සමානයි භාගයයි මොකද වෙන්නේ lhs සමානයි rhs ඒ කියන්නේ n සමානයි 1 සඳහා ප්‍රතිඵලය සත්‍ය වේ right ඊට පස්සේ මොකද කියන්නේ n සමානයි p සඳහා ප්‍රතිඵලය සත්‍යයයි උපකල්පනය කරමු right එහෙම කරපුවාම මට එනවා सिग्मा आर समानाई एकेसिट पी दक्वा यू आर समानाई एक रिन एक बेदीम पी दन एक कियला एक रिन एक बेदीम पी दन एक कियला मैं आवां गान्नो अंक एक विधिहट इट पासे मां करान्ने इन समानाई पी दन एक सालकनो इन समानाई पी दन एक सालकनो मुगाद करान्ने सिग्मा R සමානයි 1 සිට P දන 1 දක්වා UR මෙයාම ලියා ගන්න පුළුවන් කොහමද සිග්මා R සමානයි 1 සිට P දක්වා UR දන UP දන 1 කියලා මෙන්න මෙහෙම මට මෙයාව ලියා ගන්න පුළුවන් හරි මෙහෙම ලියා ගත්තාම මොකද වෙන්නේ මෙහෙම ලියාගෙන මට පුළුවන් ආදේශ කරන්න right මම මෙයාව කලින් ගත්තා 1 යට एक बेदी में सॉरी एक करी ना एक यात्र में किधर नहीं कर किया यूपी दाने का किया ने कब दो मटा यूआर दिला थी ना माय यूआर दिया बाला आगे ना यूपी दाने का किया कब पी दाना एक वातावरक पी दाना देखो राइट मितना माँग एक किये ने क्या नाव दिए ना माँ मुकदे इन्नो उत्तरे को हम देन्नो ना इन्नो ना उत्तरे ඊදාන එක දාන එක ඒ කියන්නේ ඊදාන දෙකනේ හරි එතකොට එක කියන එකනේ එළියේ තියෙනවා මම ඊදාන එකක් දෙන්නගින්ම එළියට ගන්නවා එතකොට බලන්න මෙතන හැදෙනවා එක ඍණ එක යට ඊදාන දෙක එක ඍණ එක යට ඊදාන එක බලන්න කවුද ඉන්නේ කියලා මෙතන සුළු නම් උඩට එනවා ඊදාන එකක් මෙතන යට ඉතුරු වෙනවා පීදන දෙකක් මෙයාට මෙයා කැපිලා යනවා අපිට එනවා එක අඩු කිරීම එක යට පීදන දෙක කියලා අන්න මෙයාමට ලියා ගන්න පුළුවන් එක අඩු කිරීම එක යට පීදන එක ධන එක කියලා අන්න අපිට එන්න ඕන උත්තරේ ආවා right එහෙනම් මට ලියන්න පුළුවන් කලින් වගේම n සමානයි පීදන එක සඳහා ප්‍රතිඵලය සත්‍ය වේ එනම් ගණිත අභ්‍යවහන මූලධර්මයේ අනුව සියලු ධන නිකල සඳහා ඊත ප්‍රතිඵලය සත්‍ය වේ කියලා. 1.2 බිඳුව ධන 2.21 ධන 3.2 වර්ගය ධන 33ක් යන ශ්‍රේණියේ UR लिया दक्वन याना श्रेणीये UR लिया दक्वन पद n गणन के एकत्व पद n गणन के एकत्व एक दान n ऋण एक वतावक देखे n बाव ගණිත අභ්‍යවහන මූලධර්මයේ ඇසුරින් ගණිත අභ්‍යවහන මූලධර්මයේ ඇසුරින් පෙන්වන්න ගණිත අභ්‍යවහන මූලධර්මයේ ඇසුරින් පෙන්වන්න මෙයාගේ UR කියන එක කෙනා කොහොමද එන්නේ මෙයාගේ UR කියන එක කෙනා එන්නේ R වතාව දෙකේ R ඍණ 1 කියලා මොකද මෙතන තියෙන්නේ බිඳුවනි බලන්න මෙතන තියෙන්නේ පළවෙනි බලය. එකක් අඩුවෙන් තමයි යන්නේ. ඒ කියන්නේ R ඍණ 1 ඉන්නේ.
प्रतिपले सत्य इन सामान पी सद प्रतिपले सत्य उपकल्पने එතකොට මට එනවා ලස්සන සම්බන්ධය සිග්මා r සමානයි 1 සිට p දක්වා u r සමානයි කවුද 1 දාන p ඍණ 1 වතාවක් 2 p කියලා මෙන්න මෙහෙම සම්බන්ධයක් එනවා මේක වැදගත් ඊළඟ සාධනෙට මෙයා අංක 1 කියලා දාලා මම තියාගන්නවා හරි ඊට පස්සේ මම කරන්නේ n සමානයි p දාන 1 සලකනවා එන් සමානයි p දන 1 සලකමු. අන දැන් හොඳට බලා ගන්න කොහොමද මේක සුළු වෙන්නේ කියලා. සිග්මා r සමාන 1 සිට p දන 1 දක්වා u r. මෙයාමත් ලියා ගන්න පුළුවන් r සමාන 1 සිට p දක්වා u r දන u p දන 1 කියලා. මෙතන එක්කෙනාමත් ලියා ගන්න පුළුවන් 1 දන p ඍණ 1 වතාවක් 2 p කියලා. मिथन p ඍණ 1 ධන p ධන 1 ඍණ 1කට ධන 1 කැපිලා යනවා 1 ධන 2p වතාවක් 2k 2p වතාවක් 2p කියලා හරි මොකද්ද මට පෙන්වන්න ඕන උත්තරේ මට පෙන්වන්න ඕන උත්තරේ තමයි 1 1 ධන p වතාවක් 2p ධන 1 කියලා मिथन बल देखे पी धन एक मिथन तीन देखे बल देखे पी धन एक अदाल उत्तरे आदमी गाने तीन लिया मैं पूर्वा पी धन एक अड़क्रीम एक देखे पी धन एक मैंने मे विधि लीलती अंतिम उत्तरे अंतिम वाक्य प्रतिपल सत्यवेदी मे विशेष गण दिखाई
एक सीट हतर आर सामनाई इन हतर इन दान एक भव पेन्वन भव पेन्वन अभी इन सामान एक गम घूमेगी इन सामान एक गम कऊ देंगे බලන්න සිග්මා r සමානයි 1 සිට 4 දක්වා r ඒ කියන්නේ මෙතන ලියවෙනවා 1 දන 2 දන 3 දන 4 ඒ කියන්නේ උත්තරේ 10යි හරි මට ලියන්න බැරුණා මේ LHS හරි මේ LHS right අපි RHS ගමු RHS ගත්තොත් මට එනවා දේවතාවක් 1 4 දන 1 प्रतिपाले सत्य उपकल्पने करुमु සත්‍යයයි උපකල්පනය කරමු හරි උපකල්පනය කරොත් එයි මට එනවා සිග්මා r 1 සිට 4 p 4 p වතාවක් r r 4 p r 2 p වතාවක් 4 p ධන 1 මෙන්න මෙයක් ගන්න පුළුවන් හරි කෙලින්ම ලකුණු 10ක් හෝ 15ක් ගොඩක් කරලා ලකුණු 10ක් මේ කොටසට හම්බෙලි ඉවරයි මේක අනිවාර්යෙන් ලේසි හදන්න මුන්කෙන් දෙක කිසිම ප්‍රශ්නයක් නැහැ හරි මෙතන එනකන් හරි ඉතුරු කොටස තමයි පොඩි දෙයක් තියෙන දැනගන්න ඕන රයිට් බලන්න අපි මොකද්ද පෙන්වන්න ඕන අපි පෙන්වන්න ඕන බලන්න 2 p ධන 1 වතාවක් මෙතනද දැම්මාම 4 p ධන 5 මෙන්න මෙයා තමයි පෙන්වන්න හරි इन सामने पीतने अभी इन सामने पीतने सलकमु अभी इन सामने पीतने सलकुहा बलट मे पत्ते कौदीम आर सामन इके हतरवताव पीतन इक आर इक बार क्लिक अरे आय तव्य मे कथावट अभी गम पी सामान दहाय अरे पी सामान दहाय उत्ते सिग्मा आर सामान इकेसिड मेतन तीन भाई हतर पी आर कीला मेकिया कऊद मेकिया सिग्मा आर सामान इकेसिड हतलिय दक्वा आर की अरे इतकोट मेतन सिग्मा आर सामान इकेसिड हतर पी दन एक कियाने कऊद पी की दहायना इकोलहाय हतलिस हतर सिग्म आर सामन इकेसिट हतलिस हतर दक्वा आर तेरना मे पी की दहाय वेगा मिथन हतलिस हतर एक मेवर लिया पूर्वा सिग्म आर सामन इकेसिट हतलिय दक्वा आर दन यू कौद यू हतलिस एक यू हतलिस देख यू हतलिस तुन यू हतलिस हतर मुकद मेतन सामान्य अपि सलकन अवस्था वट वैडिय हतर गुणे की वैडि गलती है इतकोट मेन मे पद हतर एक तु एन वेनवा एक पद याक ने इसरण एक तु ने एक पद याक वितर है दैंग हिम वे मे पद हतर एक तु एन इतकोट मटर मेन मेतन तीन कहमद लिया बल कहमद लिया मट मेन मेतन तीन लिया सिग्मा आर समान इकेसिट हतर पी दर दान यू हतर पी दान हतर पी दान देख
හතරයි p ධන 3 u හතරයි p ධන 4 මොකද 41 එක 42 43 44 එහෙම නෙන්නේ එතකොට p ධන 1 p ධන 2 p ධන 3 p ධන 4 නෙමෙයි 4යි p ධන 1 4යි p ධන 2 එන්නේ විදිහට තමයි හරි එතකොට අපිට මේක සුදු කරන්න තියෙන්නේ මෙතන ඇවිල්ලා තියෙන 2p වතාවක් 4p ධන 1 මෙයාලට ආදේශ කරන්න තියෙනවා 4p ධන 1 4p ධන 2 4p ධන 3 4p ධන 4 හරි මෙතන සුදු කරලා ගන්න අපිට ওই තියෙන උත්තරේ ගන්න පුළුවන් දේවතාවක් p ධන 1 4යි p ධන 5 මේක ලියන්න ඕන මෙන්න මේ විදිහට p ධන 1 4 වතාවක් p ධන 1 ධන 1 මෙන්න මේ විදිහට අපි ලියන්න ඕන ඊට පස්සේ අර අන්තිමට ලියන කතන්දරේ ලියලා තියන්න ඕන ඒ වගේම ගමක් හැබැයි පොඩ්ඩක් වෙනස් ගියා ගන්න सिग्मा समान है इतना एन धन एक इतना हतराई आर समान है तुनाई एन बेदी में देख बतावक पहाई एन धन एक बाबू इधर कोटे बालान्ना එන් සමාන 1 දැම්මම මෙතන දෙන්නේ 2. එන් සමාන 1 දැම්මම මෙතන දෙන්නේ 2. එතකොට අපිට කවුද දෙන්නේ? 2 ධන 3 ධන 4. ඒ කියන්නේ 9. ඒ කියන්නේ මෙතන එකතු 9යි. RHS ගත්තහම බලන්න RHS ගත්තම අපිට එනවා 3 බෙදීම 2 වතාවක් 5 ධන 1 කියන්නේ 6යි අපිට එනවා 9යි කියලා. අන්න අපිට එනවා LHS සමානයි RHS ඒ කියන්නේ n සමානයි 1 විට ප්‍රතිඵලය සත්‍ය වේ. n සමානයි 1 විට ප්‍රතිඵලය සත්‍ය වේ. රයිට්. මම හිතනවා මේ පියවර හරි කියලා. ඊට පස්සේ අපි යන්න ඕන n සමානයි p වෙද්දි ප්‍රතිඵලය මොකද වෙන්නේ කියලා බලන්න. ප්‍රතිඵලය මොකද වෙන්නේ කියලා නෙවෙයි n සමානයි p වෙද්දි ප්‍රතිඵලය සත්‍යයයි උපකල්පනය කරනවා. හරිද? n සමානයි p වෙද්දි ප්‍රතිඵලය සත්‍යයයි උපකල්පනය කරලා අපි මොකද්ද කරන්නේ අපි අපිට ගැළපෙන විදිහේ සම්බන්ධතාවයක් ලියා ගන්නවා හරි එයානු n සමානයි p විට ප්‍රතිඵලයේ සත්‍යයයි උපකල්පනය කරමු n සමානයි p විට ප්‍රතිඵලය සත්‍යයයි උපකල්පනය කරමු අන්න බලන්න මට මෙතන ලියන්න පුළුවන් ලස්සන සම්බන්ධයක් සිග්මා r සමානයි කීයේ ඉඳලා කීයටද p ධන 1 ඉඳලා p ධන 1 ඉඳලා 4p දක්වා r සමානයි 3යි p බෙදීම 2 වතාවක් 5යි p ධන 1 මෙන්න මෙයා තමයි සම්බන්ධය හරි මෙයා තමයි සම්බන්ධය ඊට පස්සේ අපි මොකද්ද පෙන්වන්න ඕන අපි මොකද්ද පෙන්වන්න ඕන රයිට් ඒ කතන්දර ටික අපි පිළිවෙලට බලමු මොකද්ද පෙන්වන්න ඕන කියන කතන්දර ටිකත් එක්ක මම මෙහෙම කරන්නම් මෙන්න මේ ආපු සම්බන්ධය අපිට ඕන වෙනවනේ මං ඒ ආපු සම්බන්ධය මෙන්න මෙතන උඩින් තියා ගන්න හරි මෙතන උඩින් තියා ගන්න මේක මකලා ගන්න මුලින්ම මම පැත්තකින් පෙන්වන්න ඕන එක්කන අපි කටුවට ලියා ගන්න ඕන මොකද්ද කියලා නිකන් බලන්න කවුද කියලා එන්න ඕන උත්තරේ එතකොට මෙතන එන්න ඕන 3 වතාවක් p ධන 1 බෙදීම 2 වතාවක් 5යි p ධන 1 ධන 1 එතකොට මෙතන එනවා අපිට ඕන නම් සුළු කරලා බලන්න පුළුවන් 3 බෙදීම 2 වතාවක් p ධන 1 වතාවක් 5යි p ධන 6 ඒ කියන්නේ 3 බෙදීම 2 වතාවක් 5යි p වර්ගය ධන 11යි p ධන 6 හරිද මෙන්න මෙයා තමයි අපිට එන්න ඕන p ධන 1ට සාධනීකරපුවා. හරි p ධන 1ට සාධනීකරොත් එහේ මෙයා තමයි එන්න ඕන.
හරි අපි බලමු එයා එනවද කියලා අපි ලියමු කෙලින්ම n සමානයි p දන එක සලකමු කියලා හරි දැන් බලන්න මෙතන මට ලියන්න පුළුවන් සිග්මා r සමානයි අන්න p දන එක දැම්මහම මෙතන එන්නේ කවුද මෙතන එන්නේ p දන 2 සිග්මා r සමානයි p දන 2 ඉඳන් 4p දන 1 ඒ කියන්නේ මෙන්න මෙහෙම හැදෙන්නේ 4p දන 1 හතර වතාවක් p දන 1 r අන්න මෙන්න මෙහෙම තමයි සම්බන්ධතාවය ලියවෙන්නේ මෙන්න මෙහෙම තමයි සම්බන්ධතාවය ලියවෙන්නේ හරි දැන් ඕකට අපි ප්‍රකාශනයක් ලියන්න ඕන ඕකට අපි ප්‍රකාශනයක් ලියන්න ඕන කොහොමද අපි ලියන්නේ කොහොමද අපි ලියන්නේ රයිට් මෙන්න මෙහෙමයි ලියන්නේ මෙන්න ඇගේ බලන්න හොඳට දැන් හිතන්න මෙන්න මෙහෙම සම්බන්ධයක් තිබ්බා කියලා සිග්මා r සමානයි 5 ඉඳන් 44 දක්වා සිග්මා r සමානයි 5 ඉඳන් 44 දක්වා u r මෙන්න මෙයාට සම්බන්ධයක් ලියන්න තිබ්බා කියලා හිතන්නකො හරිද එතකොට කොහොමද මම මෙහෙම සම්බන්ධයක් ලියන්නේ ඒ කියන්නේ දැන් මට උඩින් ඇවිල්ලා තියෙන මෙහෙම සම්බන්ධයක් සිග්මා r සමානයි 4 ඉඳන් 40 දක්වා u r සම්බන්ධයක් ඇවිල්ලා තියෙනවා මම ලියන්න ඕන මෙන්න මෙයාට සම්බන්ධයක් මම ලියන්න ඕන මෙන්න මෙයාට සම්බන්ධයක් හරිද කොහොමද මම ලියන්නේ බලන්න මට මෙන්න මෙහෙම ලියන්න පුළුවන් මම දැන් මෙතන තියෙන්නේ මොකද්ද 5 ඉඳලා 44 දක්වානේ මෙතන තියෙන්නේ 5 ඉඳලා 44 දක්වා හරිද මෙතන තියෙන්නේ මොකද්ද 4 ඉඳලා 40 දක්වා අපි නිකන් ඉරක් ඇඳගත්තුත් එහෙම බලන්න මෙන්න මෙතන තිය මෙන්න මෙතන මම ලියන්න ඕන කී ඉඳලා කී දක්වාද 5 ඉඳලා 44 දක්වා මං ගාව තියෙන්නේ කවුරුදන් කවුරු ගාවද 4 ඉඳන් 40 දක්වා 4 ඉඳන් 40 දක්වා හරිද එතකොට මට මෙතන බලන්න සිග්මා සමානයි r සමානයි 4 ඉඳලා 40 දක්වා u r ලිව්වොත් එයාට එකතු කරන්න වෙනවා 44 වෙනකම් ඒ කියන්නේ u 41 දන u 42 දන u 43 දන u 44 හැබැයි බලන්න දැන් මම මේ ලිව්ව කතන්දරෙන් ඉන්නේ 4 ඉඳලා 44 දක්වා 4 ඉඳලා 44 දක්වා මට ඕන 5 ඉඳන් 44 දක්වා ඒ කියන්නේ මෙයාගෙන් අඩු වෙන්න ඕන මෙන්න මේ u 4 කියන එක්කනාව මෙන්න මේ u 4 කියන එක්කනාව අඩු වෙන්න ඕන දැන් බලන්න මෙන්න මේ කොළපාටින් තියෙන්නේ අපිට දීලා තියෙන දත්තය ඒ කියන්නේ අපි අර නිකන් n සමාන p අවස්ථාවට වගේ n සමාන p අවස්ථාවට වගේ අපි අරන් තියෙන එක හරිද අපි අරන් තියනවා 4 ඉඳලා අපි අරන් තියනවා 4 ඉඳලා 40 වෙනකන් 4 ඉඳලා 40 වෙනකන් තියෙන පදවල එකතු හරිද හරි අපි හොයන්න ඕන කාවද අපි හොයන්න ඕන මෙන්න මේ රතු පාට එක්කෙනාව අපි හොයන්න ඕන පහේ ඉඳන් 44 වෙනකන් තියෙන අය 41 42 43 44 හරි එතකොට බලන්න මම මෙයාට සම්බන්ධයක් ලියනවා මං ගාව තියෙන එක්කෙනා කවුද කොළපාට එක්කෙනාගේ සම්බන්ධයක් ලියුවහම මෙන්න මෙතන ඉඳන් මෙන්න මෙතෙන් යනකම් එකතු වෙනවා. ඒක තමයි තියෙන්නේ. u 4 ඉඳන් 40 වෙනකම් u r sigma 4 ඉඳන් 40 වෙනකම් u r. ඒකට එකතු කරා මෙයයි 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 මෙයයි. හරි. හැබැයි මට ඕන කී ඉඳන් කී වෙනකම්ද? 5 ඉඳන් 44 වෙනකම්. හැබැයි මං ගාව දැන් මේ ලියලා තියෙන සම්බන්ධය මෙතෙන් යනකම් ඉන්නේ කවුද? 4 ඉඳන් 44 දක්වා තියෙන එකතු. r සමානයි 4 ඉඳන් 44 දක්වා තියෙන එකතු තමයි එන්නේ. එහෙනම් මම කරන්න ඕන මෙන්න මේ පදේ අඩු කරන එක.
මේ පදේ අඩු කරපු ගමන් මෙතන ඉඳන් මෙන්න මෙතනට තියෙන එකතු වෙනවා අපිට ලියන්න තියෙන එක දිහා බලුවොත් අපිට ලියන්න තියෙන එක කෙනා ওই විදිහටම අපිට ලකුණු කර ගන්න පුළුවන් හරි අපිට ওই විදිහටම ලකුණු කර ගන්න පුළුවන් හොඳට බලන්නකො ලියාගෙන තියෙන අරුඩු ටික දැන් ඒ ටික අපි නිකන් ලයින් එක ඇඳගත්තොත් එහෙම අපි අර r සමානයි n සමානයි p අවස්ථාවට අපිට ආවේ මොකද්ද අපිට ආවේ p ධන 1 සිට 4 p දක්වා p ධන 1 අපි හිතමු p ධන 1 මෙතන තියෙන කියලා p ධන 1 සිට 4 p දක්වා r කියන අයගේ එකතුව අපි හොයන්න ඕන කවුද අපි හොයන්න ඕන p ධන දෙකේ ඉඳන් 4p ධන 1 4p ධන 2 4p ධන 3 4p ධන 4 මෙන්න මෙතන දැනගන්න තියෙන පදවල එකතු හරි මම මොකද කරන්නේ මට පුළුවන් බලන්න හොඳට මම ලියන්න යන්නේ මෙන්න මෙයාව සිග්මා r සමානයි p ධන 1 සිට හතර වතාවක් p ධන 1 දක්වා r මෙයා මට ලියන්න පුළුවන් සිග්මා r සමානයි p ධන 2 ඉඳලා ලියන්න යන්නේ p ධන 1 සිට 4p දක්වා p ධන 1 සිට 4p දක්වා u r එයාට එකතු කරනවා u 4p ධන 1 u 4p ධන 2 u 4p ධන 3 u 4p ධන 4 අන්න මේ ටිකත් ආවා හැබැයි මොකද වෙන්න ඕන අඩු වෙන්න ඕන මෙන්න මෙයා මොකද මෙතන තියෙන්නේ p ධන 1 ඉඳන් 4p ධන 4 දක්වා හැබැයි අපිට ඕන p ධන 2 ඉඳන් එහෙනම් අඩු වෙන්න ඕන u p ධන 1